අපි යනවා නුවරඑලියට. නුවරඑලියේ බල්ලන්ට කෑම දුන්නු අවස්ථාවක් පෙන්වන්න. කොහේ ගියත් බලු යාළු අමතක කරන්න නැති එක්කෙනෙක් ඉන්නවා. අපි නුවරඑලියේ බල්ලන්ට කෑම දුන්නු අවස්ථාව බලමු. ඌණෙන් කියන්න බුණා. දවසක් ගමනක් ගිහිල්ලා යාළුවෝ පස් දෙනෙක් දැකලා මොකක්hari ෂූට් එකකට එක්කන් ඇවිල්ලාද කොහෙද? ඊට පස්සේ මේ පස් දෙනාම ගෙදරින් එක්කන් එන්න ඕනේ කියලා හස්බන්ඩ්ට කියලා. හස්බන්ඩ් ඉතින් එක්කන් ඇවිල්ලා ඒ පස් දෙනත් අපි පොඩ්ඩක් බලමු. හොඳයි. ඒ පස් දෙනාව පෙන්නුවම එක්කෙනෙක් ආන්නේ කියලා කෑ ගහනවා. මොකද මුල ඉඳන්ම බලු යාළුව ගැන කියද්දි මේ පැත්තනේ ඔක්කොම බැලුවේ. මම මුල ඉඳන්ම සියුම්ම නිරීක්ෂණය කරන් හිටියා එක්කෙනෙක්ව. එයා හිතනවා එයා ගැන කියන්න කියලා. හරි නේද මං? Thank you. එයා කොහේ හරි ගියොත් එයා කෑම දෙනවා. අපි ඒකත් බලලෙමු. අයි. Thank you. ඒ කොහෙද? ඒත් නුවරඑලිය තමයි. ඒකයි මං හිතුවේ ඒක කියලා. නුවරඑලිය කියලා. ඔව්. හරි දැන් ඔයාගෙන් පටන් ගමු. පුංචි කාලේ ඔයාගෙන් අහන ඔයාම කරගන්නවා ඉන්ටර්වියු එකක්. ඔයාව ඉන්ටර්වියු කරනවා. ඒකෙදි අහනවා ඔයා මේ පැත්තෙන් දැන් අහනවා හර්ෂි ඔයා ලොකු නාම වෙන්නේ කවුද? ඒ පැත්තට ගිහලා උත්තර දෙනවා. මම ලොකු නාම සත්තුවක් දානවා කියලා. ඊට පස්සේ මේ පැත්තට ඇවිල්ලා අහනවා හර්ෂි ලොකු නාම ඔයා දාන සත්තුවත් කවුද ඉන්නේ? ආයේ පැත්තට ගිහලා කියනවා උගුඩුව කලවැද්ද කියලා. ඇයි උගුඩුව කලවැද්ද දාන්නේ? ඒගොල්ලෝ කියුටි. කියුට් නැහැ මම සත්තුන්ට ආදරේ. කියන්නේ ආසයි. කවුරු හරි උගුඩුව වගේ කිව්වොත් දුක් වෙන්න එපා. කියුට් හොඳේ. නෑ මම කියන්නේ එක දවසක් අපේ ගෙදර වහලෙන් උගුඩු පැටියෙක් වැටිලා අපි එයා කකුල ගැටුණා. තියාව තියාගෙන සතියක් විතර මෙහෙතුත් කරා ඉතින්. කලවැද්දා. තාම හම්බෙලා නෑ. කලවැද්දෙත් කොහෙද? කොහොමරි ඒ වගේ සතෙක් අර වහල වල යන කළු පාට. කවුරු වගේද මෙතන පෙන්වන්නද? එතකොට කියන්න පුළුවන් උගුඩුවද කලවැද්දද? ඒ රෝලි. අයියේ මං ඇහුවා තට්ටුවක් දාලා අයියේ උගුඩුව දැකලා තියෙනවද කියලා. කලවැද්ද නම් දැකලා තියෙනවා. ඔය ඉන්නේ. පෙන්වනවා. ඔය ඉන්නේ. දැන් ගෙදර ගේනවනේ. ගෙදර අරන් එනවා කොයි හරි. නෑ යා වහලෙන් වැටුණා ඉතින්. ඔතන මං කියන්නේ බලු යාළුව දැක්ක. අරන් එනවනේ. ඔව් කේ